ප්‍රමිතියායතනයේ මෙරටේ භාණ්ඩවල ප්‍රමිතිය මන බැලීම සඳහා තියෙන භාණ්ඩ වර්ග 100 ගානක් ප්‍රමාණයක් විතරයි. දැන් පාරිභෝධිකාරියත් HS කෝට් තුන 1000 ගානක්. ඒතකොට 1000 ගානෙත් 100 ගානයි මෙතන බලන්න. ඒතකොට මේ ආයතනයේට බලතල නැහැ. මේ ආනෛනික භාණ්ඩවල විශේෂයෙන්ම හාල් සහ පාම් පිටිවල ප්‍රමිතිය සොයා බැලීම සඳහා. ඒ සඳහා තියෙන ආනෛනික සහ පාලකත්වයේ වැඩේ තියෙන. ඒ නිසා මේ ගැටලුව මෙතෙක්ක රටේ අය දන්නේ නැහැ. විශේෂ බාර ඇමති දන්නේත් නැහැ, රටේ ජනතාව දන්නේත් නැහැ. ඉතින් ගෞරවනීය මාධ්‍ය අවධානය යොමු කරනවා මේ ප්‍රශ්න සමාජගත කළා මේවට අවශ්‍ය බලතල ලබා දෙන්න ඕන. ඒ නිසා අපි ආනෛනික පාලක මහත්ය අපි හම්බෙන්නේ නෝ. ඇවිල්ලා අපි යාට කියන ඔයාට බැරි නම් ඔයා බලතල දෙන්න ඕන ප්‍රමිතිය ආයතනයට. අපි කලින් ගෑස් සම්බන්ධව ආව ගෑස් සම්බන්ධ මේගොල්ලෝ බලතල නැහැ. දැන් ගෙලවන ගෑස් සම්බන්ධ බලතල දීලා. හරි, ඊට පස්සේ ඉන්ධන සම්බන්ධව අපි හොයාගන්න අපේ ඉන්ධන සම්බන්ධ මේගොල්ලෝ නැහැ. දැන් මාජපිතා කොහෙන් සම්බන්ධ මේ සම්බන්ධ සොයා බැලීම කරනවා. ඒ නිසා අපි කියනවා ආනේනික පිටි මම කිව්වා හොඳයි පාප් වලට හරක්ට කන්න දෙන්න කියන එක. දැන් ප්‍රායෝගික ඔප්පුනා පාම් පිටි හැලුවා හල්ලකට හිටියා ගුල්ලෝ. එතකොටද පාම් පිටි කන්න බැලු තියෙන ගුල්ලොත් එක. එන චිකන් ඕනෙත් නැහැ, මස් ඕනෙත් නැහැ, මුගුත් ඕනෙ නැහැ. පාම් පිටි වල අවශ්‍ය මස් මාංශ ටික දැන් අඩංගු වෙලා තිබෙනවා. ඒ නිසා විශේෂ බාර ඇමතිවරයාට ජනාධිපතිවරයාට සෞඛ්‍ය අමාත්‍යාංශයට පාරිභෝධිකාරියට සහ මේ වන විට පාන් වැටලීමට බැහැලා තියෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහත්තයා අපි කියන කණ්ඩායමටම දැන් බහින්න පාරට පාන් පිටි ගබඩා ටික පරීක්ෂා කරන්න, ආනෙනික පිටි ටික පරීක්ෂා කරන්න, මේ ගුල්ලෝ සහිත පාන් පිටි කාලා මෙරටේ මිනිස්සුන්ට ලෙඩ රෝග හැදෙන මේ හැදෙන කවුරුත් බලන්නේ නැහැ. ඒ නිසා ආනෙනික හාල් වල රසායනික ද්‍රව්‍ය තිය කිව්වා පාන් පිටි වල දැන් අපි කියන ප්‍රමිතියෙන් තොරයි කියලා. ඒ දෙක හොයා බලන්න රටේ නියාමනක ආයතනයක් නැහැ. අද ප්‍රමිතිය ආයතනය සම්බන්ධ කිව්වා වහාම මේකට බලතල ලබා දෙන්න. මේ ආයතන බලතල නැතුව තමයි ප්‍රශ්න තියෙන්නේ. මෙන්න මේවා මේ රටේ හෙලිකරන්නේ. මේ විපක්ෂය කරන කාර්යභාර නෙමෙයි. මේ රටේ සිවිල් ව්‍යාපාරය. අද මේ සිවිල් සංවිධාන ටික ආවේ මේ රටේ හෙට දවසේ මිනිස්සු කන රොටි කෑල්ල, පාන් කෑල්ල, කුසගින්න පුරවගන ආහාරයේ ප්‍රමිතිය සොයා බලන්න. අද පේනවා වෙළඳ පොලේ තියෙන පාන් පිටේ තියෙන ගුල්ලෝ කියන එක සියලු මාධ්‍ය ඉස්සරහා අපිට පෙන්වන්න හැකියාවක් ලැබුණා. අපි සතුටු වෙනවා මේ රටේ කාටවත් කරන්න බැරි වැඩ සිවිල් ව්‍යාපාර හැටියට ඇස් පනා පිට ගෞරවනීය මාධ්‍යට ප්‍රමිතිය ආයතන පෙන්වීම හැකියි සම්බන්ධව.